ව නන්දාමාල්නී ඒ සින්දුව කියන කාලේ තිබුණේ වෙන ප්‍රශ්නයක්. ගිනිගන්නා රටකගෙලින මේ හරකුන් වැනි පුතුන්. හැබැයි අද තියෙන්නේ වෙන ප්‍රශ්නයක්. කොහොම වනත් නන්දාමාල්නිගේ සින්දවාකාලිකයි. ඉති නන්දාමාල්නී ඒසිදුව එදා වෙනත් පරිසරේක කිව්වත් අදටත් ඒ සින්දුව ඒ විදිහට මාදාලයි කියන එකයි අපි කියන්නේ. න්න මේ මිනිසු කෝමද හිතන්නේ කියලා. මේ මිනිස්සු හිතන විදි අඩුගානය අපිට හිතලවත් තේරුම් ගන්න බෑ. එකන මේ තරන් අමාරුවෙන් දුවන රටක. මිනිස්සු මේ තරන් අමාරුවෙන් දවසේ ජීවිතය ගැරගහගන්න රටක. ගැස්ටිකක් බූම් තෙල්ටිකක් නෑ. කන දෙයක්ව ඔයා ගඩ. ගමනක් බිමනක්යන් දවශ්‍ය ඉඳන පහසුකම නෑ වාහන නැතිමිණෙකුට කුලියට වාහනයක් කරඟ යන්න විදිහක් නෑ. තමන්ගේ දවසේ කටයුතු කරගන්න විදිහක් නෑ. මේ ඔක්කොම වැඩිහිටි මිනිස්සුන්ට දරන්න පුළුවන් උනත්. ඒ මිනිසුන්ගේ දරුවන්ට මේවා කියල දෙන්න විදිහක් නෑ. ඒ ළමයින්ට මේවා තේරෙන් නෑ. ඒ මිනිස්සු හිතන්නේ තමන්ගේ දෙම ඔපියෝකත මේ කරන්නේ. මෙහෙමදා අපට සලකන්නේ. අපට කිසි දෙයක් නෑ ඉගෙන ගන්න පහසුකමක් නෑ කන්න බොන්න නෑ. සමහර ළමයින්ට කිරිපිටි කිරියක බොන්නේ නැතුව ඒළමයි මොන තරං අපහසුවෙන් අසාහනෙන් ඉන්නවද එකත් අපි අමතෙක් කරමු කොහොමාර හැබැයි රෝගියෙකුට බෙහෙත් නැතුව ඉන්න පුළුවන්ද සමහර රෝගීෙන් ඉන්නවා වැඩි හිටියෝ එකොලට නිරන්තරයෙන්ම ගන්න ඕනේ බෙහෙත් තියෙනවා ඒවන් නොගත්තොත් එකගොල්ලෝ බරපතලා අපහසු තාවට පත්වෙනවා සහර විට එගොල්ලෝ මැරෙන්න්නත් පුළුවන් එ මිය ගිය හුඟක් අයත් මේ වෙන කොට න්නවා. දැන් මේ ඔක්කොම මෙහමතියදී ඔය ප්‍රශ්නවලින් බොහම ටිකයිකවේ බොහම ටිකයි ඇර පෙටටල් ටිකක් ගාගෙන මෝට සයිකලේට කෑම ටිකක් බෙදල ජීවත්වෙන මිනිසු ඇකට තමන්ගේ පුංචි ව්‍යාපාරෙන් දවස ගැට ගහගන්න මිනිස්සුඒ වගේම විවිධ විදියේ පොඩි පොඩිල් ලෝරී තව තවත් දේවල්ලොලින් මොනහාහරි හරකක් කල්ලා ජීවත්වන මිනිසු. ව්‍යාපාරයක් කල්ලා ජීවත්වන මනිසුඒ ඔක්කොමලා පරපතලා සිරෝකට පත්වෙලා. හුඟක් මිනිසු පෝලිං වල ඉන්නේ බඩගින්නේ. මේ වගේ තත්ත්වත් තියද්දී ඒක පෙනි පෙනි එතනවද අපට ක්‍රට් මච්චක ක රස විඳන්න පුලුවන් කියලා. ඒගැන්නේ එහෙම පුළුවන්කමක් තියෙන කවරුවර ඉන්න අනම් මං ැනේ. ඒ පුද්ගලයා එකවාසිේ. එහම නැත්තං එයා තභානක සාහසික මංකොලකාරයෙක් හොරෙක් ඔන්න කයපයද කියන්නේ කියන්නේ ලංකාවේ අපි කිව්වා ඉන්නවා කියලා එම පැලැන්තියක් එහම කණ්ඩායමක්කිින්වා තනි තනි සල්ලිකායෝ ටිකක් මේකොලු භිියුණේ කහොමද මේකුලු බිහිුණේ මේ අමාරුවෙන් ව්‍යාපාර කල්ලවත් රසාවල් කල්ලවත් අණ්ඩුවේ රස්සාවල් කල්ලවත් එහෙම නිමෙයි හණ්ඩුවේ රස්සාවල් කල්ලා එහම වෙච්ච කණ්ඩායමක්කිඉන්නවා ුල්ලො ඉන්නේ ටිකක් ඉහෙල්ල සාමාන්‍ය පැළැතියනමයි හැබැයි අපි මේ කියන බොහෝම සාමාන්‍ය පත්වේ ඉන්න මිනිස්සු ඒකොල්ලො ඔය තත්වයට ගිය නෑ එහෙම යන්නත් බෑඒ විතරක්ද ඔබ නිකං හිතන්න විදුලිය විසන්ධි කරනවා විවිධ වෙලාවල්ලොල පෑ ගනන් මේකෙන් අසාහනයට පත්වෙන මිනිස්සු කොච්චරද්ද මේ ඔක්කෝම දිහා බලාගෙන බලාගත්තුූ අතේ බලාගෙන ඉන්න ගුරෝනිියෝ අම්මල ශල ප්‍රමාණයක් මේ රටේ මේ වෙලාවන්නවා ඒ මිනිසුන්ට කියාගන්න කරගන්න දෙයක් නෑ. ඒවගේ වෙලාවක අර මැච්චකේ උඩ පැන පැන කෑගන වුන් දැක හම මනිසුන් මොනොහිතෙනව දන්නන්නේ නිද. ඒවගේ ෆේස්බුක් එකේ තමන්ගේ හිරි අරගන්න එකන්නේ කවරරි ක්ඩදනව ඇතික. කරවරරි තුං වෙල ගන්නදනවා ඇති එක අම්මල දත්වල හරි නැත්තං කවරය හොරකන්රන එක කරි කවුරවරරි ක්ඩ දෙනවා ඇති ඇතකට ඒ වගේ කණ්ඩආයමකට පුළුවන් වෙලා තියෙනවා. බුදුුවම් මෝමාරයිය ඇත්ති අන්තන් කියලා එක ගැන පුදුම සතුට ගැන මේ ජයග්‍රහණින් පස්සේ රටේ මොන ප්‍රශ්නතය බිසඳුනේ දැන් මේ රටේ මේ තත්ත්වයේ ප්‍රශ්න තියෙන වෙලාවක අහරි පුලුවන්නං ්‍රිකට් ජයග්‍රහණයක් ගැන උදම්මනන්න සහය ගැන සන්තෝසවෙ එක ගැන විග්‍රහ කරන්නමනි තන්නේ ඒකා අයිති වෙන්නේ අර තක්කඩියු කණ්ඩෑයමට හොර කණ්ඩායමට මේ රට මං කොල්ල කාලා ජීවත්වෙන කණ්ඩායමට මොකද ඒගුලන්ට තමයි ඒවගේ ඊසි මනයෙන්නේ නිකං සල්ලියෙන්නේ මේක අමාරුවනො තේරෙන්නේ මේ වෙලාවේ ගෑස්තියන අඇගුලු ලඟ එකගුල් ලංඟ පෙටලල් දී සල් තියවා කොහොම ඒ තමයි මේ වෙලාවේ සිද්ධ වෙන ජාවාරම අපි කිවෝබට සමර පිරවුම් හල් සමහරවිට බොහෝ පිරවුම් හල් මේ වැඩේ කරනවා මොකද වැඩි ගානට පෙට්‍රල් ඩීසල් ගන්න කට්ටියක් න්නවා. එකන්නේ එක්කෝ මාජනයගේ සල් හර කකරපය ඔවුන් එහම තන් ආඩුවෙන් ජීත්ව ෙවු. නැතන් නීති විරෝධී ව්‍යාපාර කරණයවු කුඩු විකුණන ගංජ විකුණ නෙහු. මේ වගේ අයට පුළුවන් වෙලාතිනවා පියල් දහකට පෙටල් ලිටියයක් ගන්න ඩෙසල් ලිටිය ගන්න ඒවගේම තමයි රුපියල් පන්දාහ ගැස් සෙලින්න්ඩරයක් රුපියල් විසි පන්දාහට ගන්න. එතකට අමත කරන්නපා අන්නේ වගේ පාතාල වෙළඳ පලක් ලංකාවවෙ දැම් බිහි වෙලා දේනවා. දවල්ට එකක් රෑට එකක්. අපි කිව්වා මේ විදේ තැන්ගැන අපි කේනෝ කියලා. ඔන්න පලවෙෙනකාද කියේනවා. පාන දුරේ කෝවිලවත්තේ කල් සවිස් කියන වෙළඳා තනය එතන තියෙන ගෑස් සිලින්ඩර් එක සිලින්ඩරයක් රුපියල් තුන්දාහක් වැඩියෙන් ගැන රුපියල් පන්දාහෙන අටදාහකට ගන්න පිරිසක් එතන්ටේ නවා. ඒ අයට ඒවා විකි නවා. අතර මැදයා තමයි බටි බටිගේ පින්තුරත් අපිට වෙලතියනවා එට බටි දැම්මම පින්තුරෙදා නෑ ඒළඟ පර පතුරෙදානවා. දැන් අපි කියන්න මේ එකයි. ර පොලිසිය එකක දන්නවා මේ වෙළඳ යතන මේක දන්න. එතකට හොහොද මේක සිද්ධ වෙන්නේ. මෙතැනට එන ගෑස් ටැන්කි සාමාන්‍ය මිනිසුන්ට හම්බේන කියද. ඊට පිටිං වැඩි ගාන්ට කියයක් විකෙන්වාද. ඔන්න ඒ එක තැනක් විතරක්නේ මේ තව බොහෝතැන්වල මේක සිද්ධ වෙනවා මේ අපි අද කරන කතාවට මේ සම්බන්ධයමකොද විදිිය පාතාල වෙළඳ පලක් නිර්මාණය වෙලාතිනවා ලංකාව හේතුව ඒ විදිය සල්ලිකාරෝ පිරිසක් මිරට ජීවත්තෙනවා ඒගොල්ලො අදටත් කිසිම ප්‍රශ්නයක් නැතුව තමන්ගේ වැඩ කටයුතු කරෙන යනවා අන්න ඒ පිරිස තමයි ඒ පිරිසි කොටසක් තමයි ඔය ක්‍රිකට් මැච්චවල්ට ගිහිල්ලා උඩ පැන පැන කෑගහන්නේ මොක දේගොලන්ට හිතන්න වන්න ප්‍රශ්නයක් නෑ තමන්ගේ මොට සයිලටෙටල් ගහන්නන්නේ කහමදක තන් ගලට අවස්ථාවඇති නොද තමන්ගේ වානයට හ පෙට ක් ක් ගන්න ත ගලට නවත්තන වද හම මනාවක්ත් නෑ ඒගේම තමයි ගෙදර ගෑසකත්තිය නවද උයන් නෑ ඒගොලොට එහෙම හිතන්න ඕන ඒක නිසා. මෙන්න මේ වගේ ක්ඩායමකට පුළුවන් වෙලාතියනවා ආද දවසේ. අ ක්‍රීකට් පිලේ දක් නැන්. ්‍රකට න හු න ලා ක්‍රකට් ගහන ්‍රස්තවාදිල බලතින ලත් කට ගැවා ්‍රිකට් හනක ප්‍රශ්නයක්න මේ මෙතන තියෙන්නේ මේ ක්‍රකට් මැච්චක මෙචර උඩදාහන්න පුළුවන් නේ කොමද මෙච්චර සතුටක් ලබන්න පුළුවන්ුණනේ කොහොම දඒකෙන් ඇතකට ඒකෙන් මේ අනෙ සියලු ප්‍රශ්න අමතක කරන්න පුළුවන්ුනේ කොහොමද අ එකයි අමත කරන්න පා මේක ලංකාවේ වෙප්ලවයක් කරෙන කාලයක් අගමැතියෙන එලවපු කාලයක් ජනාධිපතිට එලියට බහින්න කියලා පයිංගහල කියපු කාලයක් තාම දොට්ට විසුන් නැතිවුණාට එති දේශපාලනය කරනෙ උුන්ට මරබිය දැනුණු කාලයක් ජනතාව තමන්ගේ ගෙවල්ලොලින් එලියට ඇවිල්ලා ලංකාවිත් දේශපාලන විප්ලවයක් කරපු කාලයක් මේ වගේ කාලෙක නන්දාමානය සිින්දුව හන්ඳටම ගැලපෙනවා. ගිනි ගන්නා රටක කලින මී හරකුන් වැනිියවුම්. එදයක හින්ද අපි අද කියන්න බලාපොරොත්තු වනේ මෙන ලංකාව තියන ඒ සමාජ පන්තිය. මේක නිර්මාණය වනේ දේශපාලලයෙන් සහ ඉහල සුදු කරපටිකාරයගේ හොරකංවලින් පෝසත්වෙච්ච පවුල්. මේ කණ්ඩාෑම තමයි මේ වෙලාවේ ස්ථා සැපසේ ජීවත්යෙන්නේ එක සාා අපි කියන්නේ අන්න ගොල් අංව ඔබ හොඳින් හඳුනාගන්න හැබැයි මේ මැච්චක බලන්න ගිය. අයාතරේ ඉන්න පුළුවන් කරැල්ලට කියිය මිනිස්සු ඒ වගේම ක්‍රිකට් පිස්සුව හින්දාම ගිය ඔය කෝම ප්‍රශ්න තියෙන අයත් යම් ප්‍රමාණයක් ඉන්න පුළුවන් හැබැයි වැඩි පිරිසක් සියට අනුවක්ම ඉන්නේ අරවිදිය තමන්ගේ ජීවිතේ මොනෝහාරේ තක්කඩිකමකින් සරු සම්පූර්ණ කරගන්න උත්සාහ කරන ඒවගේම යම් කිසිවිදිකට මහජනයාගේ මුදල් තමන්ගේ සාක්කුවට ගලායන ඒවගේ පිරිසක් අපි දැනගන්න ඕනි ඒගොල්ලන් අපි හඳුගන්න ඕනනි මේ වගේ වෙලාවක එහෙම නැත්නං ඔොහොම දෙයක් සිද්ධ වෙන්න විදික් නෑ ඔය පිට්ටනිය යම් තරමකට හෙස්වෙන්න ඕනි පාළුවෙන්න ඕනි මේ රටේ ඉන්නවද මේ තරම්ම හොරකං කල්ල හම්බ කරපු යෝ මේ විප්ලවේ ගිනිසිල්ලේ උනුසුම්ම නොදැන නෙවුන් ඒ වගේම තමයි මේ මිනිසුන්ගේ දුග්ගිින්දරේ ඒ ඒ දහඩිය කඳුලු නොදන නෙවුන් ඒක ඔබ හිදල බලන් එහම නං අවසාන වශයෙන් අපිට කියන තියෙන්නේ කිරිබිදක් ඉල්ලා හඳන දරුවෙක්ගේ හඬ නෑසෙන බෙහත් ටිකක් ඉල්ලා සුසුම් හැලන රෝගයකුගේ සුසුම නෑසෙන එවන්ට මේ ක්‍රිකට් පිටියේඒ මහා ප්‍රතිචාරය දැනලා මොකදද හිතෙන් පුළුවන් අපි ඔබට මතක් කරනවා. මේක නොදැන මිනිස්සු මේ ජනදුක නොදැනන ඔුන් අනිවාරයෙන්ම මේ වෙළඳ පාතාල ජාලයේ සහ මිනිසුන්ව රැවටු මිනිසුන්ගෙන් හොරකංකල දේශපාලන ජාලයේ එහමනැත් තම් ආණ්ඩුවේ විවිධ රැකියාවල ඉහල තලේ සුදු කරපටිකාරයගේ පවුල්ලලාය. මෙන්න මේ කිනම් හෝ ාලයකට අයත් මිනිසුන්ට පමණයි මේ වෙලාවේ පුළුවන් වෙලා තියෙන්නේ මේ කිසි දෙයක් ගණන් ගන්න ඇතුව. ක්‍රිකට් මැච්ච එකක පරසවිඳන්න කවරුුවරි ගහන හය පාරකට හතර පාරකට ඔොල්ලොරසං නගන්න ඔබට ඇහෙන්නේ අර අපිකිවූ ජනයාගේ වේදනාවෙන් නගන හඬද දෙහමන තම් මේ ක්‍රකට් පිටියේ නැගෙන හොල්වොරසංහඳද ඔබ තිකක්ිතල බලන්න. අපි මේක වෙනස් කරන්න ඕනික ලැකි වේ එකයි. විශම චක්‍රය මේ විශස්ස කල්ලෙකා නි වාර්යම වෙනස් කරන්න ඕනි එක වෙනස් කරන්න අපට පුළුවන් අපි එක වෙනස් කරමු අපිට එක වෙනස් කරන්න වෙන්නේ මෙන්න මේ දේවල් හරියට හඳුන ගත්තොත් පමණයි එහම නැතිවනත් අපිට එක වෙනස් කරන්න බෑ අපි මේ හරි විදියට වෙනක කරමු.